දරුවෙකුට පියෙකුගේ කඩවසම් බවත් එක්කම මවකගේ ලස්සනත් ඒ විදිහටම එකටම ලැබෙනවනම් කොයිතරම් වටිනවද? හැබැයි මෙතන තියෙන විශේෂත්වය වන්නේ මම අද මේ කතා කරන්නට යන්නේ එක දරුවෙක් ගැන නෙමෙයි. එවැනි හැඩහුරුකම් ලැබූ තරුණයින් දෙදෙනෙක් ගැන. මේ දෙදෙනා නියුන්නු. දුවින්දු සහ රවින්දු. මේ අපේ ආදරණීය හෂාන් තිලකරත්න සහ අප්සාරි සිංහබහූ තිලකරත්නයන්ගේ ආදරණීය පුතණුවන් දෙදෙනා. දුවින්දු සහ රවින්දු දැන් වයස කීයද කියන්න කොක්කොට මිස්සෙල් දැන් අපි දෙන්නටම වයස 24යි මේ සැප්තැම්බර් මාසේ 25 ලබනවා එතකොට උස කීයද දෙන්නම එක උසද එතන අයියා පොඩ්ඩක් උසයි මට වඩා ඒත් දෙන්නම 5යි 10කට 5යි ගොඩක් ඉතර ළඟයි හැබැයි දෙන්නම එක වගේ මම අඳුනගන්නේ බොහොම අමාරුයි එතකොට දුවින්දුයි රවින්දුයි දෙන්නම අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද? අපි දෙන්නම ගල්කිස්ස සාන්තෝමස් විදුහලට තමයි ගියේ. නමුත් මම වසර 12න් පස්සේ අවුරුදු 3කට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටත් ගියා. අද අපි මේ කතාබහට ඔබ දෙදෙනාට ආරාධනා කළේ විශේෂ හේතුවක් නිසාවෙන්. මේ හෂාන් තිලකරත්න මහත්මයාගේ පුතු දෙන්න හින්දවත් මගේ ඊටාම ලබෙන්දි සොහිරියක් වෙන අප්සාරිගේ පුතු දෙන්න හින්දවත් නෙමෙයි. ඔබ දෙදෙනා බොහොම සුවිශේෂී තරුණයින් දෙදෙනෙක්. එයි මම මෙහෙම කියන්නේ. ඔබ අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් 100 දස්කම් දක්වන තරුණයින් දෙදෙනෙක්. ක්‍රීඩාව කියලා කියනකොට ක්‍රිකට් කියලා ඉතින් අමුතුවෙන් කියන්නට ඕනේ නෑනේ. වෙනත් ක්‍රීඩාවල් වලටත් සම්බන්ධ වෙලා තියෙනවද? තම් පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩාවට විතරයි අපිට උනන්දුවක් අපි දැක්කුවේ මේ දැන් ඇත්තටම හිතන වෙන ක්‍රීඩා කරත් අපිට ගොඩක් ඒ කාලේ කරා නම් හොඳයි කියලා හිතන අවස්ථා තියෙනවා ඒත් ඇත්තටම පොඩි කාලේ නම් ගොඩක් බොහෝ නිරතුනේ ක්‍රිකට් ක්‍රීඩාවේ විතරයි ක්‍රිකට් ක්‍රීඩාවේ විතරයි දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා කොච්චර නම් දුරකට ඇවිල්ලා තියෙනවද ඔබ දෙදෙනාම හොඳම බෝලර්ස්ලා තාත්තා වගේ පිත්තෙන් දස්කම් දක්වන්නත් දක්ෂයි කියලා තහලා තියෙනවා හරිද මම තාත්ත තරම් හොඳ නැහැ. නමුත් බැට් කරන්න පුළුවන්, බැහැ කියන්න නැහැ. දැන් දැනට නම් අපි දෙන්නම ක්ලබ් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මල්ලි සෙල්ලම් කරනවා ආමි ක්‍රීඩා සමාජයට. මම බීආර්සී කණ්ඩායම සෙල්ලම් කරනවා. දෙන්නටම එකටම ශ්‍රී ලංකා අන්ඩර් 19 ටීම් එකට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. අවුරුදු 5කට ඉතර කලින්. ඒ වගේම දැනගන්නට ලැබුණා ඔබට අවස්ථාව ලැබුණා කියලා පසුගිය දා තිවිච්ච බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගී වන නමුත් යම් කිසි හේතුවක් හින්දා කකුලේ ඇතිවෙච්ච ආබාධයක් හින්දා ඒ අවස්ථාව ගිලිහුණා කියලා. දැන් ඉදිරියට ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබේ අනාගතය කොයි ආකාරයෙන්ද? මගේ ඇත්තටම ගෝල් එක තමයි කවදාරි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඇවිල්ලා ටෙස්ට් වරම් ලබා ගන්න. නමුත් පසුගිය තිබ්බ 2 එක බංග්ලාදේශ 2 එකේ මට හොඳ චාන්ස් එකක් තිබ්බ ඩෙබියු කරන්න. ඒත් මගේ ඇන්කල් ඉන්ජරි එකත් එක්ක මට ඒ අවස්ථාව මිස් වුණා. නමුත් දැන් ඉස්සර ෆියුචර් එක ගැන බැලුවොත් මම දැන් ප්ලෑන් කරනවා මං අතම අනිද්දා මං ෆ්ලයි කරනවා ඉංග්‍රීසි UK වලට. ගිහිල්ලා ඒ කප් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මොකද මං මාස දෙකක් විතර මට ක්‍රිකට් ගහන්න මැචස් ගහන්න අවස්ථාව ලැබුණේ නැහැ මගේ ඉන්ජරි එකත් එක්ක. ඉතින් ඉංග්‍රීසි ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන
ආයිත් ලංකාවට ඇවිල්ලා මේ try කරනවා national team එකට එන්න. දැන් බොහෝ දිනකට හිතට ඇති වෙන්න පුළුවන් සැකයක් ප්‍රශ්නයක් තමයි ඔබ මේ දස්කම් දක්වන්න ඔබේ තාත්තා හින්දාද කියලා. එහෙම උදව්වක් ලැබුණාද තාත්තගේ? ඔව් ඇත්තටම තාත්තා ගොඩක් behaving උදව් කරනවා ගෙදරදී. එයා තාත්තගේ experience එක ලබා දෙනවා. මොකද එයා former test cricket කෙනෙක් හැටියට former captain කෙනෙක් හැටියට ඒ තාත්තගෙන් ගන්න පුළුවන් දේවල් ඇත්තටම වචන වලින් කියන්න බෑ. ඉතින් ඒ පැත්තෙන් tactically game එකෙන් හිතන විදිය බෝල කෙනෙක් හැටියට මම කරන්න ඕන දේවල් ගොඩක් උගන්වනවා. නමුත් අර ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා තාත්තා නිසා අපිට ගොඩක් ලේසි කියලා ටීම් එකට එන්න. නමුත් ඇත්තටම ඒක හාත්පසින්ම වෙනස් දෙයක්. අපි ගොඩ අපි දෙගුණයක් මහන්සි වෙන්න ඕනේ ටීම් එකට එන්න. ඉතින් අර තාත්තා උදව් කරනවා අපිට මේ කියන්නේ ගෙදරදී කියලා දෙනවා ගේම් එක ගැන ගොඩක් දේවල්. ඉතින් ඇත්තටම මම හිතනවා අපි දැන් ගොඩක් වාසනාවන්තයි කියලා ඒ පැත්තේ. ඔබ දෙදෙනාම කොළඹ ඉන්නවට වැඩිය මන් දන්න තරමින් ප්‍රිය කරනවා කැලේට වනගත වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. පොඩි කාලේ නම් අම්මයි තාත්තයි තමයි පුරුදු කරේ අපිට 2004 ඉඳලා වගේ පොඩි තැනක් අපිට හදාගත්තා කතරගම සිට උපව පාරේ. අතර පොඩි කාලේ නම් ගොඩක් එහෙ තමයි හැම වෙලෙම ගියේ. පොඩි කෙටි නිවාඩුවක් ලැබුණත් දවස් දෙකකට හෝ අපි ගොඩක් වෙලාට යන්නේ කතරගම යාල වනෝද්‍යානෙට තමයි. එකින දැන් වුණත් ඒ පුරුද්ද තමයි දිගටම අරගෙන යන්නේ. බොහොම කැමති ඒ නිෂ්කලංක පරිසරයට. බොහොම කියන්නේ අපේ ගතිගුණත් එක්ක ගොඩක් එක වගේ කියලා හිතනවා. බොහොම නිශ්ශබ්ද ඒ පරිසරයට අපි බොහොම කැමති. ඔබ භාවනාවට නැඹුරු වෙච්ච දරුව දෙදෙනෙක් කොහොමද මේ බෞද්ධ දර්ශනය ඔබේ ජීවිතයට එකතු කරගත්තේ? දැන් අවුරුදු 4කට විතර කලින් තමයි ඇත්තටම මේ ධර්මය ගැන අවබෝධයක් ලැබුණේ. ඒකත් ඇත්තටම මේ මම දන්න අයියා කෙනෙක් අසිත අයියා කියලා. ඒ අයියා තමයි ඉස්සෙල්ලම මේ ස්වාමිනවංශ නමක් මේ මුණගැහෙන්නට අරගෙන ගියා සූර්යවැවට. ඉතින් එතනට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේව දැකලා බණ අහලා තමයි ඇත්තටම හිතුනේ ඇත්තටම මේ මේ ධර්මය මොකක්ද කියලා අවබෝධ කරගත්තේ එතන තමයි. ඉතින් එදා ඉඳන් අද වෙනකන් ඒ ස්වාමීන් වහන්සේගේ කමටහන් අරගෙන ස්වාමීන් වහන්සේගෙන් ගොඩක් දේ ඉගෙනගෙන ඒ අයියලත් එක්ක ආශ්‍රය කරලා ඒක කල්යාණ මිත්‍ර ඇසුර අපිට ලැබුණා. එතනින් තමයි ඇත්තටම මේ මේ පැත්තට යොමු වුණේ. දැන් ඔබට අවුරුදු 24යි කියලා කිව්වා. දැන් අවුරුදු 20ෙදි තමයි එහෙමනම් ඔය බෞද්ධ දර්ශනයේ පැත්තට යොමු වන්නේ. සාමාන්‍යයෙන් අපේ තරුණ පරම්පරාව මේ ආගම් වලින් ඈත් වෙන වයස තමයි ඔබ ආගමට ලං වන්නේ. මෙහෙම වෙන්න ලොකු පෙරලියක් වන්නට ඕන නේද? කෙනෙකුට ඇයි මෙහෙම හිතෙන්නේ? ගොඩක් කට්ටියට මේ පැත්තට යොමු වෙන්න ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඒතර ඒක විසඳ ගන්න ගොඩ සමහර කට්ටිය ධර්මයේ පැත්තට යොමු වෙනවා. ත්‍රේකෙන් ඇත්තටම මේ ප්‍රශ්නට උත්තර හම්බ වෙනවා. නමුත් ඇත්තටම මගේ ජීවිතේ නම් මට එහෙම මම ඇත්තටම මේ වාසනාවන්තයි මට ඒ අයියගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ ගැන. මොකද ඒ අයියා තමයි එක පාට මේ කියන්නේ කිව්ව යන් මල්ලි මම ඇත්තටම බලෙන් වගේ අරන් ගියා මේ ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න. ඉතින් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේක බණ අහලා ඒ කියන්නේ එතා තේරුණා මේ දැන් අපි ගැන තිබ්බ ලොකු මිස්කන්සෙප්ෂන් එකක් තමයි මේ අපි එදිනදා ජීවිතයත් එක්ක ධර්මයේ පැත්තට යොමු වෙන අමාරුයි කියන එක. අපි හිතන් හිටියේ මේක ලොකු ඇත්තටම කොම්ප්ලිකේටඩ් කියන්නේ කොම්ප්ලිකේටඩ් කියලා තමයි අපි ගොඩක් හිතුවේ. නමුත් ඇත්තටම බුද්ධාගම කියන්නේ හරිම ප්‍රැක්ටිකල් දෙයක්, හරිම ප්‍රායෝගිකයි. අපි මොනවා කරත් ජීවිතේ මොනවන ප්‍රතිවලට ගියත් අපිට පුළුවන් ඒක එක මොහොතකින් අපිට ඒක ගලප ගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න පුළුවන් කියලා දැනගත්තේ එදා තමයි. එදා ඉඳන් මේ ස්වාමිනාසගේ ආශ්‍රයත් එක්ක ධර්මපත්‍රය මොහොත. දැන් ඔබ දෙදෙනාම බොහෝ විට පොහොය දවස්වලට සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා.
මේක හිත හදාගන්න අමාරු වෙන්නේ මෙ නැද්ද දැන් හිත එක තැනක රඳව ගන්න තුඹ බොහොම අමාරුයි අමාරු කාරණයක් තමයි ඒත් පුළුවන් තරම් සැම්පෝ එකටම නෙමෙයි පුළුවන් තරම් ඒ හිතක් පහළ වෙන වෙලාවකට ඇත්තටම ફોકસ කරලා භාවනා වඩන්න හෝ හොඳ දෙයක් කරන්න හිත පාල වෙන අවස්ථා තියෙනවා එතකොට පුළුවන් තරම් අපි බලනවා කොළඹ ඉන්නේ නැතුව පිටපලාතකට හරි ගිහිල්ලා අපි ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ බෑ දැකලා හෝ පරිසරය වෙනස් කරමින් පොඩි චේන්ජ් එකක් හොයනවා අපි භාවනා වඩන්න හෝ වෙන පරිසරයකට අපි ඇතුළත් වෙන්න තමයි ට්‍රයි කරන්නේ එහෙම කරාමත් මුලින්ම ලේසි වෙන්නේ නැහැ කිව්වා වගේ හිත එක තැනක රඳව ගන්න මොකද අපි පුරුදුයි මේ සමාජ ජීවිතය ගත කළ එදිනෙදා ජීවිතය අපිට බොහොම වෙනස් ඒකින්ද ටික කාලයක් යනවා දවස් කීපයක් හෝ ටික වෙලාවක් ගිහිල්ලා ඒත් ඒ අර පුරුද්දට ආවට පස්සේ පොඩ පොඩ ලේසි වෙනවා දැන් ඔහොම ධර්මයේ පැත්තට නැඹුරු වෙලා ඉඳද්දී ඔබ කොළඹ සමාජයේ ගැවසිනවනේ දැන් එතකොට යාළු මිත්‍රයෝ හම්බ වෙනවා උත්සව සම්භාෂණ වලට යන්න වෙනවා ඒවට යන්නේ නැද්ද ඒ වලට ඇත්තනම ගොඩක් යනවා මතර අයියට වඩා මම තමයි ගොඩක් යන්නේ તો ධර්මයේ පැත්තට මට යොමු වෙන්න බැරි වුණ හේතුවක් තමයි ඒක මොකද අයියට කල්යාණ මිත්‍ර ආශිර්වාදය තියෙද්දිත් මම එකෙන් බොහොම ඈත් වෙලා හිටියේ මොකද මගේ සමාජ ජීවිතේ බොහොම වෙනස් හින්දා මම ගොඩක් එළියට යනවා යාළුවොත් එක්ක ඒ ජීවිතේ තවමත් ගත කරනවා ඒත් ඉස්සර කලේ ඒ මේ දැනුම නැතුව ඒකින්ද ඒකාද බොහොම භයානක කාලයක් තමයි ගත කරේ දැන් මේ දැනුමත් එක්ක මට ඒ හැකියාව තියෙනවා ඕන දෙයක් කරන්න ඒත් ඒ සිහිය පිටවලා තමයි සෑම දෙයක්ම කරන්න ඒකින්ද දැන් ගත කරන ජීවිතේ බොහොම වෙනස් එළියට ගියත් ඒ වෙලාවේ ඉන්න බොහොම සිහියෙන් ඉස්සරහත් එක්ක කම්පෙයා කරලා බලද්දි මොන දේ කරත් තමුන් කරන දේ පිළිබඳව හරියට දැනගෙන හරි සිහියෙන් කිරීම තමයි වැදගත් වෙනවයි කියන්නේ ඔබ සමාජයට දෙන පණිවිඩය ඔබේ විවේක කාලය ගත කරන්නේ කොහොමද ක්‍රිකට් ඇරුණාම දැන් ක්‍රිකට් ඔබේ ජීවිතය හා බද්ධ වෙලානේ තියෙන්නේ ඒ ඇරුණාම චිත්‍රපටි බලනවද නැත්නම් වෙන මොනවා හරි දෙයකට සම්බන්ධ වෙනවද විවේක කාලයක් ලැබුණම ගොඩක් දුරට යාළ පැත්තට තමයි යවෙන්නේ කියන්නේ ඊතර මාස එතනට පැත්තට යන්න ඒ වගේම ගොඩක් ආසයි බීච් සයිඩ් එකට යන්න දැන් ළඟදී දැන් සර්ෆින් කරන්න පටන් ගත්ත දැන් ඒ පැත්තත් ඒකත් පොඩ ඇඩික්ටිව් වීගෙන යනවා ඉතින් ඒ පැත්තටත් යනවා තව ඉතින් Netflix බලනවා ගොඩක් හැබැයි අතන විවේක කාලේ ලැබුණාම ගොඩක් ෆැමිලි එකත් එක්ක ඉන්න තමයි ට්‍රයි කරන්නේ මොකද දැන් මේ ක්‍රිකට් එක අපේ ස්කෙඩියුල්ස් හරිම ටයිට් ඉතින් ගෙදර ඉන්න තියෙන කාලය ෆැමිලි එකත් එක්ක ගත කරන් තියෙන කාලය හරිම අවමයි ඉතින් ගොඩක් ට්‍රයි කරන්නේ අම්මලා තාත්තලා අපේ ෆැමිලි මල්ලීලාත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ඒ වගේම ඔබට ඉන්නවා තව සොහොයුරෙක් මේ සොහොයුරත් එක්ක ඔබ දෙදෙනාගේ තියෙන බැඳීම කොහොමද දැන් ඔය දෙන්න නියුන්නු දැන් ඔබට වැඩි මම හිතන්නේ මල්ලි අවුරුදු 9ක් බාලයි ඉතින් මල්ලි කරන දේවල් වලට කේන්ති යනවද ගොඩක් වෙලා කේන්ති යනවා ඒත් මල්ලි හින්දා තාම මොන වුණත් ආදරේ ලොකු බැඳීමක් තියෙනවා තුන් දෙනාගේම ඇතුවත් නැති නැතුවත් බැරි වගේ බැඳීමක් තමයි තියෙන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි මල්ලි ඒ වගේම දැන් ඔබේ මව තාම ගුණහපත් කාන්තාවක් මම අද වෙනකල් කිසිම කෙනෙක්ගෙන් අහලා නැහැ ඔබේ මවට නරකක් කියනවා මව කොයි ආකාරයටද ඔබගේ ජීවිතයට මේ තරම් සාර්ථකව තරුණීන් විදියට ඉදිරියට යන්න උදව්වක් උනේ මම හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම අපිට හරි වැරදි කියලා දුන්නා වැරද්දක් කරාම අපිට ඒ වැරද්ද පෙන්වලා දීලා ඒ වැරද්ද හදා ගන්න විදිය අපිට කියලා දුන්න පොඩි කාලේ ඉඳන්ම ඉතින් අපි ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා ඒකට ඒ වගේම තමයි අදටත් අපි දෙන්න පිටිපස්සෙන් ගොඩක් ඉන්නවා හොඳ වේ කියන්නේ හොඳට කරගෙන යනකොටත් ඉන්නවා අපිට පසුතැවීම වෙනකොටත් අපිත් එක්කම ඉන්නවා ඉතින් ඒක අපි දෙන්න ලොකු හයියක්
ඇත්තට මේ වගේ අම්ම කෙනෙක් අපිට ලැබුණෙක් ගැන අපි අපි හිතනවා අපි ගොඩක් පිං කරලා තියෙනවා කියලා පෙර ආත්මවල. සැබවින්ම ඔබ දෙදෙනාම ඉතාමත්ම වාසනාවන්තයි ඒ වගේ මවක් ලබන්නට ඒ වගේ පියෙක් ලබන්නට. ඔබ දැන් මෙහෙම තරුණයින් විදියට සමාජයේ ජීවත් වෙනකොට ඔබට අසීමිත නිදහසක් ගෙදරින් ලැබෙනවා කියලා මම දන්නවා. කිසිම නීති රීති දාන්නේ නැහැ ඔබේ මවයි පියයි. සම්පූර්ණ නිදහස දීලා තියෙනවා තරුණයින් විදියට සමාජගත වෙන්නට. මෙතනදී ඔබට ලොකු වගකීමක් තියෙනවා නේද? ඒ දෙන නිදහස කොයි ආකාරයෙන්ද පාවිච්චි කරන්න කියලා. දැන් බොහෝ දිනෙකට මේ වගේ නිදහසක් දුන්නාම ඒ නිදහස බොහොම වැරදි විදියට පාවිච්චි කරන ආකාරයක් තමයි අද සමාජයේ දකින්නට ලැබෙන්නේ. හැබැයි මම ඒ දේ ඔබෙන් දකින්නේ නැහැ. මම හිතන්නේ අර අම්මි තාත්තේ අපි දෙන්නගෙන ලොකු ට්‍රස්ට් එකක් තියෙනවා පොඩි කාලේ ඉඳන්. ඉතින් අපි දෙන්නත් හදන්නේ ඒ ට්‍රස්ට් එක වැරදි විදියට පාවිච්චි කරන්න නැතුව ඉන්න. ඉතින් ඒක හොඳ දෙයක් තමයි අපි කොහේ ගියත් දැන් අපිට කොළඹින් එළියේ යන්න පුළුවන් කැලෑවල වල ඇවිදින්න පුළුවන්. ඒත් කවදාවත් ගෙදරින් කෝල් කර කර අපින් අහන්නේ නැහැ කොහෙද ඉන්නේ ගෙදර එනවද කවද්ද එන්නේ එහෙම අහන්නේ නැහැ. අපිට නිදහස දීලා තියෙනවා මොකද අපිට ට්‍රස්ට් කරන්නේ සර්. ඉතින් අපි දෙන්න රෙස්පොන්සිබල් රෙස්පොන්සිබිලිටියක් අරගෙන තියෙන මේ ට්‍රස්ට් එක කඩන්නේ නැතුව අම්මලා තාත්තලා අපි තාම අම්මලා තාත්තලා යටතේ ඉන්නේ. ඉතින් අම්මලා තාත්තලා ඕන විදිහට තමයි අපි ඉන්නත් ඕනේ. ඉතින් ඒ ට්‍රස්ට් එක කවදාවත් නැති වෙන විදිහට අපි වැඩ කරන්න නැතුව ඉන්න තමයි අපි දෙන්නගේ රෙස්පොන්සිබිලිටි එක. ඔබ නෙට්ෆ්ලික්ස් බලනවා කියලා කිව්වා. බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටද නැත්නම් වෙනත් භාෂාවල චිත්‍රපටද? බොහොම ගොඩක් බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි තමයි. ගොඩක් TV series. මොනවද වැඩියම හිතගත්තු TV series? මම Game of Thrones තමයි ගොඩක් බැලුවේ. ඒත් එක එකෙන් කාලෙන් කාලෙට එක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට දුවින්ද? හිතන්නේ Peaky Blinders. Favorite. දැන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දිහා බැලුවාම වැඩියෙන්ම කැමති ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන්දෙනා කවුද ඔබ ඉස්සෙල්ලා? නම්බර් 1 තාත්තේ. අපි දෙන්න තමයි තාත්තේ ලොකුම ෆෑන්ස් දෙන්න. නම්බර් 2 අරවින්ද මාමි. බොස් මාමි. ඔවුනි. කවුද? චමින්දවාස්. චමින්දවාස් මහත්මයා. එතකොට ඔබේ ඒ තුනම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ තුන්දෙනාට ඉතාමත්ම කැමති. ඔබ දෙදෙනාම තරුණේ ඉන්නේ. දැන් අද රටේ පවතින දේශපාලනය ගැන දිහා බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ? මේ තියෙන දේශපාලනයට කැමතිද නැත්නම් මේ තියෙන දේශපාලන ධාරාවට කැමතිද? මොකද හිතෙන්නේ? ඒක අතර මම උත්තර දෙන්නට වඩා හොඳයි අපේ සමාජය අද දේශපාලනය ගැන තියෙන අදහස හරීම අතරම කවුරුත් ඉන්වෝල් වෙන්නත් කැමති නැති තත්ත්වයක් තියෙනවා. එත් මම ආසයි ඇත්තටම ඉස්සරහට ලුකින් ෆෝට් ද ෆියුචර් අපේ තරුණයෝ ඉන්න ඇත්තටම හරිම ටැලෙන්ටඩ් මේ රට වෙනින් ඇත්තටම වැඩක් කරන්න පුළුවන් කට්ටියක් ඉන්න එඩියුකේටඩ් කට්ටියක් ඉන්නවා. ඒත් ඒ කට්ටියට ඔපර්චුනිටීස් නැහැ මේ රට වෙනින් දෙයක් කරන්න. ඒ කට්ටියගේ අයිඩියාස් අදහස් ලබා දෙන්න ඇත්තටම ප්ලට්ෆෝම් එකක් නැහැ ඔපර්චුනිටීස් නැහැ. ඉතින් මම ආසයි ඒ කට්ටියට ඉන්වෝල්ව් වෙලා මේ රට වෙනුවෙන් සේවයක් කරන්න අවස්ථාව පසුබිම මේ ගවර්න්මන්ට් එකේ ඒ කටයුත්තේ අවස්ථාව ලබා දෙනවා නම් මතරම් කැමති. එහෙම වුණොත් අපිට රටක් වශයෙන් දියුණුව කරා යෑමට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි මගේ අදහස. ඔබ විශ්වාස කරන පරිදි අපේ රටේ අද තරුණ පරම්පරාවට ඔවුන්ගේ සිහින හබාගෙන යන්න අවශ්‍ය කරන වාතාවරණය සැකසීලාද තියෙන්නේ? ඇත්තටම අවමයි. මොකද දැන් මම සිටි එකෙන් එනවා. එතකොට මට තියෙන ඔපචුනිටීස් ගමේන කොල්ලට හරි කෙල්ලට හරි නැති වෙනවා. තෝ කියන්නේ කම්පෙයාර් ටු මී ඒ කටට තියෙන ඔපචුනිටීස් ඇත්තටම ගොඩක් අඩුයි. අපිට පුළුවන් නම් ඒ ගමේ ඉන්න තරුණියන්ටත් ඒකම අවස්ථාව ලබා දෙන්න මම හිතනවා ඒක අපිට රටක් වශයෙන් කරන්න පුළුවන් ලොකුම කියන්නේ ඒ කට්ටිය වෙනින් කරපු ලොකුම සේවයක්. එහෙම ඒ කට්ටියගෙත් ඇත්තටම අදත් කතා කරොත් අද ක්‍රිකට් ගාන කට්ටියත් බැලුවොත් ගොඩක් දක්ෂයෝ එන්නේ අවුට්ස්ටේෂන් ගමෙන් එන්නේ.
ඉතින් මම හිතනවා මේ පැත්තටත් රටට සේවය කරන්න පුළුවන් තරුණ තරුණියන්වත් ගොඩක් ඉන්න පුළුවන් අවුට් ස්ටේෂන් වල ගමවල් වල. ඉතින් අපිට පුළුවන් නම් ඒ කට්ටියටත් මේ සේම් ඔපචුනිටිස් අපි අපි සිටි එකේ ඉන්න අපිට හැම වෙන ඔපචුනිටිස් මේ කට්ටියටත් ලබා දෙන්න පුළුවන් නම් රටක් වශයෙන් අපිට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා. තරුණීන් විදිහට විලාසිතා ගැන ඔබ හිතන්නේ කොහොමද? ගොඩක් අලුත් දේවල් try කරන්න කැමතියි. නෝමකෙන් පිටට ස්ටෙප් කරන්න කැමති ගොඩක්. ඒ වගේම මම හිතන්නේ නිවුන් සහෝදරය වුණාට බොහොම අඩුයි එක වගේ අඳිනවා. ඔව් මම අද බලාපොරොත්තු වෙන්නේ දෙන්නම එක වගේ ඇඳන් ඒවි කියලා. දැන් එහෙම අඳින්න කැමති නෑ. පොඩි කාලේ තමයි ගොඩක් එක විදියට ඇඳේ. ඒකත් අම්මයි තාත්තයි ඒ ආසාවට. නමුත් සර්ටන් ඒජ් එකට ආවම අපි දෙන්න පොඩ්ඩක් වෙනස් වෙනස් විදියට අඳින්න පටන් ගත්තා. දැන් මෙතනදී වාසියකුත් තියෙනවනේ. දැන් ඔබේ ඇඳුමක් ඔබට අඳින්නට පුළුවන්. මෙහෙම මාරු කර කර උනත් අඳින්න පුළුවන්. එහෙම අඳින්න හිතෙන්නේ නැද්ද? මෙහෙම අඳිනවා. සමහරවිට මල්ලි ගැඳුමුත් මම අඳිනවා. යම ගැඳුමුත් අඳින්න අවස්ථාවල් තියෙනවා. රවිදුගේ ඔබ දකින හොඳම ගුණාංග තුන මොකක්ද? එයා වෙරි හරිම පොසිටිව් ඔප්ටිමිස්ටික්. කියන්නේ කොච්චර නෙගටිවිටිස් එයාගේ වටේ තිබ්බත් එයාට කොච්චර බාධක ආවත් එයා හැමලෙම පොසිටිව් ඉන්න ඒ සිට්යුේෂන් එක හොඳ දකින්න එයා ට්‍රයි කරනවා. මොකද තාම ක්‍රිකට් වශයෙන් මම ක්‍රිකට් වශයෙන් කතා කරන්නේ එයාගේ බ්‍රේක් එක තාම ආවෙන. මෙයා තමයි ඇත්තරම ලංකාවෙන් චයිනමන් දෙන්නගේ එක්කෙනෙක්. ලෝකෙම චයිනමන් පන්දියවන්න ඉන්නේ හරිම ජස්ට් අ හෑන්ඩ්ෆුල් ඔෆ් බෝලර්ස්. ඉතින් තාම මෙයාගේ බ්‍රේක් එක ආවෙන. හැබැයි ඒත් මෙයා පොසිටිව් ඉන්නවා. මෙයා මෙයාගේ වර්ක් එතික් එක හොඳයි. මෙයා මහන්සි වෙනවා. ඉතින් ඒක මම දකින හොඳම මෙයාගේ තියෙන ගුණාංගයක්. ඉතින් මගේ ක්‍රිකට් ජීවිතේරත් ඒක මගේ මගේ අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවා. ඉතින් හොඳ නැති දවස්වලටත් මම ඒක අප්ලයි කරන්න හදනවා මගේ ලයිෆ් එකට. දෙවෙනි සහ තුන්වෙනි ගුණාංගය. ස්ට්‍රේට් ෆෝවර්ඩ් කියන තින් දෙකෙලින්ම කියනවා. ඒක ඇත්තටම හොඳ ගුණාංගයක්. එයාගේ ඇත්තටම මේ හිස් ෆන් ටු බී අරවුන්ඩ්. ළඟ ඉන්නවා නම් කැමති හැම වෙලේම. හරි විනෝදකාමී. විනෝදකාමී. ඉතින් ඒකත් මං හිතන්නේ ඇත්තටම හොඳ ගුණාංගයක්. අනිත් පැත්ත. අපේ පවුලින්න වැඩිමා සහෝදරයා හැටියට දෙවනි සහ තුන්වෙනි සහෝදරයන්ට ගොඩක් ලේසි. හැමදෙම අපි ගෙදරින් අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අම්මයි තාත්තයි ගොඩක් එක්ස්පෙක්ටේෂන්ස් තියන්නේ අයියට. ඒකින්ද අපිට ලේසි. අයිය තමයි ගොඩක් බර කරට අරගෙන මේ ගොඩක් දේවල් කරන්නේ. අයිය තමයි ටික ඔක්කොම කර බලන්නේ. එතකොට ගතිගුණ ගත්තත් යා රෙස්පොන්සිබල්. අපි දෙන්නට වඩා සමහරට ගෙදරින් ඔක්කොමට වඩා සමහර වෙලාවට අයියා රෙස්පොන්සිබල් දවස් තියෙනවා. දෙවැනි එක තමයි මං හිතන්නේ කවදාවත් එයා දන්න දේ ප්‍රකාශ කරන්න ඇහුවොත් පමණයි කියන්නේ. හෝ ධාර්මික පැත්තෙන් ගත්තත් දෙයක් ඇත්තටම අත්‍යවශ්‍ය වෙලාවක ඇහුවොත් විතරයි කෙනෙක්ට කියන්නේ. එතකොට මම ඒක මේකට ගොඩක් කැමති. මොකද අපි ගොඩක් කටි කැමති අපි දන්න දේවල් පෙන්වන්න. ඒත් අයියගේ ගතිගුණයක් තියෙනවා. එයාගෙන් දෙයක් ඇහුවත් විතරයි ඒකට උත්තරයක් දෙන්නේ. තුන්වෙනි එක මං හිතන්නේ මොන තරහක් ආවත් හෝ එක වෙලාවක මතන පොඩි ගැටීමක් ඇති වුණොත් ඒක අතහැරලා තග්ගාලා ඊළඟ මොහොතේ ඒක අමතක කරලා හෝ ඒකෙන් අපි යටිහිතෙන් ඒකට විසඳුම හොයලා ආයිත් සාමකාමීව ආයිත් හිටපු තත්ත්වයට යට බොහොම ඉක්මනින් කට්ටියට වඩා එන්න පුළුවන්. දැන් අපි කැමැති ගුණාංගනේ ඇහුවේ. හරි. දැන් දුමිදු කියන්න ඕන රවින්දුගේ අකමැති ගුණාංග තුනක් මොනවද කියලා. සමහරවිට මගෙන් අහන්න තුව මගේ ඇඳුම් එහෙම ගන්න එදගෙන යනවා. අහලා ගන්න තික තමයි වැරද්ද. අහලා ගන්න එක ප්‍රශ්නයක් නෑ. අහලා ගන්න ඕනේ. අර හදිස්සිය හොයනකොට ඇඳුම නෑ. මොකද මගේ ඇත්තටම මං හරිම නීට්. මගේ කාමරේ ඇඳුම් ටික හරියටම තියෙනවා. හරිම නිතින් මං එක ඇඳුමක් මිසින් ගියොත් මං දන්නවටක් ගන්නවා.
හැබැයි කවුද හොරා කියලා දන්නවා. කියා හරි. ඒක අහලා ගත්තේ නැති එක තමයි මට ලොකුම ප්‍රශ්නේ. ඊළඟ පාර අහලා ගන්න. දෙවෙනි ගුණාංග? ගමනක් එහෙම යන්න ගියොත් පොඩ්ඩක් උදේ නැගිට ගන්න නැගිට වන්න අමාරුයි. නමුත් අද නම් ඇත්තටම මෙයා තමයි මාව නැගිටුවේ. ඉතින් සමහරට ඒක දෙපැත්තටම යන්න පුළුවන්. සමහරට හැබැයි මේව නැගිටව ගන්න පොඩ්ඩක් උදේ අමාරුයි. උදේ පාන්දර. හරි අපි දෙකකින් නවත්තමු. ඔයාගිනුත් අපි දෙකක් අහමු. එතකොට හරිනේ. අයියාගේ කාරණයකට අපි එළියට යනවා නම් බොහොම ඉක්මනින් අපි ඔය ලෑස්ටි කරගෙන යනවා. අපේ කාරණයකට අපි යද්දි අයියව අරගෙන යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් බොහොම අමාරුයි ප්‍රමාදයි ගෙදරින් ඉක්මනින් පිට වෙන්න. ඒ වෙලාවට පොඩ්ඩක් ගැටෙනවා. ඊට අමතරව බොහොම හෙල්දි ඊගෝ එකක් තියෙනවා අයියට. ඒකේ හොඳ පැත්ත සමහරට දකින්න අමාරු වෙලාවල් තියෙනවා. එතකොට ඒ වෙලාවට පොඩ්ඩක් ගැටෙනවා. ඒත් ඊට අමතරව ලොකු ප්‍රශ්නයක් නැහැ. හෙල්දි ඊගෝ එකක්. දැන් ඔබ දෙදෙනාම ක්‍රීඩාවට සම්බන්ධයි. දැන් මේ බොහොම තරුණයින්ගේ තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම දැන් ඇඟ හදා ගන්න උනන්දුවක් දක්වන අයගේ මේ සප්ලිමන්ට් ගන්න ඕන කියන එක ඔබ ඒ අනුමත කරනවද? As long as it's healthy එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රෝටීන් සප්ලිමන්ට්. ඔව් ඒක long term side effects නැත්තම්. නමුත් දැන් ප්‍රෝටීන් එක එහෙම ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ තමන්ගේ ඩේලි ප්‍රෝටීන් ඉන්ටේක් එක ඒ රික්වයර්මන්ට් එක අපිට ෆුල්ෆිල් කරගන්න පුළුවන්. දැන් ඉතාල ගොඩක් බෑන්ඩ්ස් තියෙනවා කියන්නේ රිසර්ච් කරලා එක ඒක සයිඩ් ඉෆෙක්ට්ස් නැති නැහැ කියලා තියෙන බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් as long as ඒක ප්‍රෝටීන් එකක් ගන්න එක මම නම් කිසිම වැරද්දක් දකින්නේ නැහැ. ඒක ගැන කියන්නේ ඇත්තටම මට අවශ්‍ය නොලෙජ් එක මට නැහැ. නමුත් දැන් අපි ක්‍රිකටර්ස් වශයෙන් අපි ස්පෝර්ට්ස්මන් වශයෙන් අපි ගොඩක් දුරට ගොඩක් කට්ටිය ප්‍රෝටීන් සප්ලිමන්ට්ස් ගන්නවා. ඔබ ධර්මයට බොහොම නැඹුරු වෙච්ච දෙදෙනෙක් කියලා අපි මුලදීම කතා කරානේ. ධර්මය ඇසුරින් ඔබේ ජීවිතයට ලැබිච්ච හොඳම දේ මොකද්ද? මම දන්නේ සතුට තමයි. සතුට. ඔබ හිතන්නේ බුද්ධ දර්ශනය ඇසුරින් අපිට ජීවිතයට සතුට ලබා ගන්න පුළුවා? එහෙම මොකද මම හිතන්නේ බුද්ධ දර්ශනය ගැන වැරදි වැටහීමක් තියෙන දුක කියන වචන හැමතැනම භාවිතා කරනවා. අපි සෆරින් suffering කියන එක ගොඩක් භාවිතා කරන්නේ but the truth is that the dhamma is the path to happiness. It's a positive thing. So ඒකින්ද අපි එක එතන පොඩි misunderstanding එකක් තියෙනවා. ඒත් මේ ප්‍රැක්ටිස් එක ඇතුලෙන් අපිට ලැබෙන්නේ කිසිම දෙයක් නෙමෙයි පරමාර්ථය වෙන්නේ සතුට තමයි. ජීවිතේ සුබවාදීව බලලා සතුටින් ගත කරන්න අවශ්‍ය දේ ඔබ ධර්මයේ ඇසුරින් ලබාගෙන තියෙනවා. දුවින්ද ඔබ මල්ලි කිව්වද හරියටම හරි. ඒක ඒකත් වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත්තටම ඒකත් ලොකු gift එකක්. ඒ කියන්නේ පෙර පිනකට ලැබුණ දෙයක් කියලා තමයි මම හිතන්නේ. මොකද අපිට කල්යාණ මිත්‍රයෝ ටිකක් අපිට හම් වෙලා තිනවා. ඒ කට්ටිය ඕන වෙලාවක ඒ කියන්නේ අපිට කොමන ප්‍රශ්න තිබ්බත් කතා කරලා කියන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයාගේ ඩියුටි එක තමයි යාලුවෙක් ප්‍රශ්නයක් ඉන්නවා නම් ඒකට ධාර්මිකව පිළිතුරු ලබා දෙන එක. ඒතර ඒ වගේ යාලුව 4-5 දෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේට ඇතුළුව. ඉතින් ඕනම ප්‍රශ්නයක් වුණොත් ඒ කට්ටිය ඕනලාක අපිට ධාර්මිකව පිළිතුරු ලබා දෙනවා ඒ ප්‍රශ්නෙට. ඔබ යන මාර්ගයේ යන්න අපේ තරුණ પરම්පරාව කැමැතිනම් කොයි ආකාරයට දෙයට සම්බන්ධ වෙන්නට පුළුවන්? ඒ ස්වාමීන් වහන්සේගේ නමක් කියන්නට පුළුවන්ද නැත්නම් ඒ ආශ්‍රමයක් තියෙනවද? You don't have to see a certain swaminwanse. I mean it could be anyone. Yeah, it could be anyone because the teaching is the same. Lord Buddha's teaching is the same. It has always been the same. හැබැයි හරි කෙනා අඳුර ගන්නට ඕනේ. ඔව් ඒක ඉතින් මං හිතන්නේ තම තමන්ගේ නැන ඒක බුද්ධිම පාවිච්චි කරලා තෝරාගත යුතු දෙයක්. හරි කියලා තෝරගන්න පුළුවන්. බෞද්ධ රටක් වශයෙන් අපි ඉතාමත් වාසනාවන්තයි. අපිට මහා සංඝ රත්නේ ආශිර්වාදයේ තියෙනවා. ඉතින් මහා සංඝ රත්නේ හැමදෙම ධර්මයේ දේශනා කරනවා. ඉතින් ධර්මයේ පැත්තට යොමු වෙන්න අපේ සමාජයට ඇත්තටම ඉතාමත් ලේසි. ගොඩක් අවස්ථාවල් හැමතැනම තියෙනවා. ඉතින්
ඕන කෙනෙක්ට පුළුවන් ධර්මය පැත්තට යොමු වෙන්න. සමහරට මට හරියන දේ නෙමෙයි අයියට හරියන්න පුළුවන් ඒකින්ද තමා තුළින්ම තමා ගලප ගන්න පුළුවන් වෙනවා. ඒත් ඒ තෝට් එක ඒ මූලික අදහස තමයි ගොඩක් වටින්නේ. කියන්නේ මට මේ පැත්තට යොමු වෙන්න කැමති හෝ ඒ තෝට් එක තමයි ගොඩක් දුර යන්නේ ඒකින්ද ඒ තෝට් එක උනත් ලොකු දෙයක් ලොකු පටන් ගන්නවා. දවිඳු ඔබ බොහෝ තැන්වලදී අවධාරණය යොමු කරපු දෙයක් තමයි කල්යාණ මිත්‍ර ඇසුර. මම හිතන්නේ අද කාලේ තරුණ තරුණියන්ට නැතිම දේත් එයම වන්නට ඕන. හොඳ කල්යාණ මිත්‍රයෙක් හඳුනගන්න කොයි ආකාරයෙන්ද? කල්යාණ මිත්‍රයෙන් තමයි ඉස්සලම මේ ධර්මය අහන්නේ. සද්ධර්මය අහන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන්. ඉතින් මම හිතනවා දැන් මේ සමාජයේ මේ තරුණ සමාජයේ ගොඩක් ධර්මයට යොමු වෙච්ච පිරිසක් ඉන්නවා. ගිය අවුරුද්දේ අපි වැඩසටහනක් කරා. ඒකට පස්සේ අපිට ගොඩක් කෝල්ස් එන්න පටන් ගත්තා. මේ අපිත් එක්ක අපිට ධර්ම ඇඩ්වයිස් දෙන්නත් කතා කරා. අපි දන්න තේ දේවල් උගන්වලා දෙන්නත් කතා කරා. ගොඩක් කට්ටිය අපි දන්න දේවල් අදාස හුවමාරු කරගන්නත් කතා කරා. ඉතින් ඒකෙන් පේන අත්‍තරම තරුණ සමාජයේ ගොඩක් ලොකු පිරිසක් ධර්මයේ පැත්තට යොමු වෙනවා. මොකද මම හිතන්නේ තරුණ සමාජය ඉතාමත් බුද්ධිමත් සමාජයක්. ඉතින් මම අර කලින් කිව්වේ කල්යාණ මිත්‍රයා කියන්නේ ඉස්සෙල්ලම ශ්‍රී සද්ධර්මය කියන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. අනාගත අපේක්ෂාවන් මොනවද? දෙන්නටම අපේක්ෂාවක් තියන්නේ අපේ ක්‍රීඩාවෙන් අපේ පැෂන් එකෙන් උපරිම උඩට ගිහිල්ලා අපේ යුතුයකමක් තියෙනවා අපේ මව්පියන්ට රටට සමාජයට ඒ වගේම අපි හිතන දේ තමයි ධර්මයට. ඒතර ඒ සීලු ඩියුටීස් ඒ දේවල් ඉෂ්ට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ දෙමාපියන්ට ඒගොල්ලෝ අපිට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉස්සලම ඒගොල්ලන්ට අපි ඒක අපේ මූලික යුතුයකම. ඒ වගේම රටට අපේ සමාජයට අපෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒතර ඒ යුතුයකම ඉටු කිරීමත් සෙල්ෆ්ලස්ලි මං හිතන්නේ ලොකු එක අපේ ඉට්ස් ඩියුටි. ඒ වගේම ධර්මෙත් අපේ බුද්ධ ධම්ම සංඝරත්නයටත් අපි ලොකු යුතුයකමක් තියෙනවා. ඒකින්ද ඒකත් දක්වන්නට ඒ ටික හැකි පමණින් ඒවා ඉෂ්ට කරන්න තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි මතක් කරනවා 18 plus with කැලුම් තාරුණියට ඉඩක් මේ වැඩසටහන් සඳහා සම අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වෙන ඔබේ ප්‍රගතියේ සහකරු හැට් නැෂනල් බැංකුව. හැට් නැෂනල් බැංකුව විශේෂයෙන්ම අපේ ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන්ම හඳුන්වා දී තිබෙන HNB Youth ගිණුමත් බොහොම ආදරයෙන් මතක් කරනවා. ඔබ අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක්. ඔබ හොඳින් ඔබේ ජීවිතය ගැන දැනගෙන අනාගතයට මුහුණ දෙන තරුණීන් දෙදෙනෙක්. ඔබෙන් ගත යුතු දේ බොහොමයි. ඔබේ අනාගත අපේක්ෂාවන් සියල්ලම ඔබ සිතන පතන අයුරින්ම ඉටු කර ගන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය තෙරුවන් සරණින් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ කතා බහේදී අපත් එක්ක එකතු වුණාට. ආයුබෝවන්. ආයුබෝවන්.